ඉතින් රටක කොඳුරුනාරටි තමයි අධ්‍යාපනය. අපි ඕගොල්ලන්ගේ අධ්‍යාපනය ගැන තියෙන ප්‍රතිපත්ති මොනවද? මොකද අපේ මනින් තින්නේ ලංකාව කියන රටේ ගොඩක් තියෙන තරඟේ. අපි හැමෝම කියලා පළවෙනි ආ කීයේ පන්ති කීවෙනියද කියලා අහනවා. පහවතර ශිෂ්‍යත්වෙත් තරඟේ තියෙනවා. ඒ ලෙවල් වලත් තරඟේ තියෙනවා. ඒ තරඟ විභාග වලට ගිහිල්ලා රටක් ගැන හිතන මානසිකත්වයක් තියෙනවා කියලා හිතන්නේ අපේ බහුතරයකට. ඊට පස්සේ අපි වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ නැත්නම් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ රටේ උසස් තැනකට යන්න. මේ වගේ රටක්ට ආපුවාම පස්සේ අපිට තේරෙනවා කොච්චර එක වෙනස්ද කියලා. ඔයා මැකැනික් කෙනෙක් වුණත් ඔයා ක්ලීනර් කෙනෙක් වුණත් ඔයාට කරන්න පුළුවන් තැනකට යන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තිය මොකද්ද රටක් විදියට? ඇත්තම ප්‍රධානම මම කලින් කිව්වා මම අර කෙටියෙන් පැහැදිලි කරා අපේ පිහිටීම මත ආර්ථිකය කලින් අපේ ස්වභාවික සම්පත් මත තුන්වෙනි කරුණ තමයි මානව සම්පත මත. ඇත්තම ගත්තොත් අපිට ලෝකේ ඕනෑම රටක වටිනාම සම්පත ඒක භෞතික සම්පත් වල වටින්නේ ඉඩම් අපිට විශාල ඉඩම් ප්‍රමාණයක් නේ වර්ග කිලෝමීටර 65610යි. ජන ඝනත්වයේ වැඩි වර්ග කිලෝමීටර 343ක් ජීවත් වෙනවා. චීනේ 227යි. ඒ චීනයට වඩා වැඩි ජන ඝනත්වයක් අපේ තියෙනවා. ඕස්ට්‍රේලියාව 3.5යි. ගණන් ගන්න දෙයක් නෑ මහද්වීපයක් නේ සමක් නේ. විශාල ජන ඝනත්වයක් තිබෙනවා අපිට. ඒ වගේ විශාල සම්පත් අපිට නැහැ. ගෑස් නෑ, ගල් ලඟුරු නෑ, රත්තරන් නිදි නෑ, තුත්තනා ගන්න නිදි නෑ නේද? යකඩ නිදි නෑ නෑනේ දැන්ට. ද විශාල වාණ සම්පත් අපිට නැහැ. නිසා අපේ රටේ තියෙන වැදගත්ම සම්පත් තමයි මේ මානව සම්පත. අපේ අධ්‍යාපනයෙන් ගත්තොත් අපිට තියෙන විධිමත් දීර්ඝ ඉතිහාසය සහිත අධ්‍යාපනයක් තියෙනවා. මේදු මහරහතන් වහන්සේ සමග බෞද්ධාගම ලංකාවට එනවත් එක්ක බෞද්ධාගම විතරක් නෙවෙයි ආවේ. අපි කියන එක සංස්කෘතියක් ආවා. සංස්කෘතියක් විතරක් නෙවෙයි ආවේ. අධ්‍යාපන රටාවක් ආවා. අපේ රටේ විධිමත් අධ්‍යාපන ක්‍රමයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. සිංගප්පූරුව ජපානය වගේ රටවල් ගත්තොත් අපේ පහළ පරම්පරා 3-4කට ගියොත් ලියන්නත් බෑ කියන්නත් බෑ. ඒකට එහෙම දීර්ඝ ඉතිහාසයක් නෑ අපිට එහෙම දීර්ඝ. ඕස්ට්‍රේලියාව වගේ රටක් ගත්තොත් නේද අවුරුදු 200ක වගේ ඉතිහාසයක් තියෙනවා. දීර්ඝ ඉතිහාස සංවිධිත අධ්‍යාපනය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ නිසා අපිට ඉතා හොඳින් මුවහත් කරන්න පුළුවන්. ඉතා හොඳින් දියුණු කරන්න පුළුවන් හොඳ මානව සම්පතක් ඉන්නවා. හැබැයි මේ මානව සම්පත දියුණු කරන්න බැරි වෙලා තියෙනවා අපේ අධ්‍යාපනයේ තියෙන ප්‍රධානම ගැටලුව. පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවෝ 300,000 2017 ගත්තොත් දැන් 320,000යි. 2017 පළවෙනි පන්තියට ඇතුළත් වුණ ළමයි 330,000 පළවෙනි පන්තියට ඇතුළත් වෙනකොට විශ්වවිද්‍යාලට ගියේ 30,000යි. ඒ කියන්නේ 9%යි. සිංගප්පූරුවේ 58%ක් වෙනවා. 22%කට ආසන්න ප්‍රමාණයක් වෘත්තීමය අධ්‍යාපනය සඳහා යනවා. පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන්ගේ 80%ක් එක්කෝ විශ්වවිද්‍යාල අධ්‍යාපනය එක්කෝ වෘත්ති අධ්‍යාපනයත් එක තමයි දරුවෝ එළියට එන්නේ. අපේ රටේ පළවෙනි පන්තියට ඇතුළත් වෙන දරුවන්ගේ 9%යි. නේද? 330,000න් 30,000කට තමයි විශ්වවිද්‍යාල වලට ගන්නෙ. ඒ නිසා අපේ දරුවෝ විශාල පාරක ඇවිල්ලා අන්තිමේට පටු පාරකින් උසස් අධ්‍යාපනයට යනවා. ඒ නිසා අපි කොහොමද මේ දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා හදලා දෙන්නේ කියලා ප්‍රතිපත්තියකට අපි එන්න ඕන. ඒ විශාල පරිවර්තනය අපි ඇති කරන්න වෙන්නේ පාසල් පද්ධතිය. අපේ රටේ ආසන වශයෙන් ගත්තොත් පාසල් 1160ක් වගේ තියෙනවා. ඒ පාසල් 1160න් පාසල් 1520ක වගේ ළමයි 200ට වඩා අඩුයි. 2017 සංගණන වාර්තාවක් තිබෙනවා. පළවෙනි පන්තියට එකම ඉල්ලුම් පත්‍රයක්වත් ආපු නැති ඉස්කෝල තියෙන 450ක්. එක ඇප්ලිකේෂන් එකක් ආපු ඉස්කෝල තියෙන 138ක්. ඇප්ලිකේෂන් දෙකක් ආපු ඉස්කෝල තියෙන 137ක්. ළමයි දෙන්න ඉල්ලලා තියෙන්නේ. එක ළමයෙක්වත් ඉල්ලලා නැහැ 450ක්. ඉස්කෝල 36කට ඇප්ලිකේෂන් 96000ක් ඇවිල්ලා තියෙනවා. ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි මේ පාසල් පද්ධතිය ඇති වී තිබෙන විෂමතාවයේ ඉවත් කිරීම අපේ රටේ වැදගත් සාධකයක්. ඒ වගේම පළවෙනි පන්තියේ 330,000ක් ඇතුළු වෙනකොට 10 විභාග ලියන්න කලින් 30,000 පාසල් හැර යනවා. ඉගෙන සෑම වසරකම ළමයි 30,000 ඕලේ විභාග කලින් ඉස්කෝලේ අත්තරලා යනවා. එහෙනම් අපේ සරස්මක් අවශ්‍යයි. එක්කෝ පෞල් ප්‍රශ්න නිසා, එක්කෝ ආර්ථික ප්‍රශ්න නිසා නේද? විවිධ හේතු නිසා ළමයි 30,000 පාසල් හැර යනවා 10 විභාගයට කලින්. ඉතින් අපේ සලසුමක් තියෙනවා එක දරුවෙක්වත් 10 විභාගයට කලින් පාසල් අත්වර තත්ත කලන්න ඕනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරි දෙන්නෙක් විතරපත් කරන්න ඕන. ගුරුවරයා දවස් 3ක් එක දිගට පාසල් ආවෙ නැත්නම් ඒ නිලධාරියට කියන්න ඕන. ඒ නිලධාරියා ගෙදර ගිහිල්ලා බලන්න ඕන මොකද්ද වෙලා තියෙන්නේ.
ආරම්භක පියවර අපි දෙන්න මේ හැම දරුවෙකු පාසල් අධ්‍යාපනයට එන්න ඕන. ඊළඟ අපේ රටේ මේ තරඟ විභාග ක්‍රම යෝග්‍යද කියලා අපි බලන්න ඕන. අපි දැන්ට හිතනවා අටේ පන්තියේදී වගේ විභාගයක් තියෙනවා තෝරා ගැනීම විභාගය. ඒ දරුවා මොන පැත්තරද යන්න ඕන? දැන් සෞද්‍රය කීපයක් ඇත්ත අපේ රටේ තියෙන මනෝභාවයක් මොකද්ද? හැම දරුවම දොස්තර වෙක්සා ඉංජිනේරුවෙක් කරන්න ඕන කියලා. ඉතින් ළමයි 330,000ක් ඇතුළු වෙනවා දොස්තරවරයෙක් ඉන්න කියලා. හැබැයි වෛද්‍ය පීඨවලට ගන්නේ 1800යි. වෙලාවට ඔක්කොම දොස්තරලා වෙන්නෙත් නැත්තේ උනාම. සමාජයක් පවතින්නේ කොහොමද? කාපුගද වඩු බාස් කෙනෙක් ඉන්න ඕන, මේසන් වැඩ කරන කෙනෙක් ඉන්න ඕන, ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ඉන්න ඕන, කොණ්ඩෙ කපන්න කෙනෙක් ඉන්න ඕන, ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න ඕන, නේ ලෙඩක් හදන බෙහෙත් දෙන දොස්තර කෙනෙකුත් ඉන්න ඕන, නිර්මාණශීලී වැඩ කරන ඉංජිනේරුවෙකුත් ඉන්න ඕන, ගොවිතැන් කරන ගොවියෙකුත් ඉන්න ඕන. එවන සමාජයක් පවතින්නේ. අපි වෙලාවට වෙන්නේ නැති හොඳේ. හරිද? ඉතින් මේ සමාජ මේ ඔක්කොම පවතිනවා. එහෙම තමයි සමාජයක් පවතින්නේ. හැබැයි වෙලා තියෙන මොකද්ද? අන්නේ සමාජයේ පැවැත්මට අදාළ වෙන වෘත්තීන් වලට අදාළ වෙන වෘත්තීමේ භාවය හා වෘත්තීමේ ගරුත්වය නේ. දැන් ඕගොල්ලෝ මදට ඕගොල්ලන්ට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් ගෙන්නුවොත් ගෙදරට මොකද වෙන්නේ? එයා ක්‍රූ කැබ් එකේ එනවා, ඉනිමකක් දාගෙන, බඩු ටිකක් දාගෙන, යුනිෆෝම් එකකුත් ඇඳගෙන ඇවිල්ලා නේද වැඩේ කරලා බිලක් දීලා ගාණ අරගෙන එනවා නේද? ලංකාවේ ආවොත් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් එනවා, ඉනිමක අල්ලන්න කෙනෙක් නැද්ද? ඉනිමකක් නැද්ද ඉස්සරලම? ඊළඟ ඉනිමක අල්ලන්න කෙනෙක් නැද්ද? මේ වයර් එකක් නෙමෙයි හાર્ඩ්වෙයර් එකට ගිහලා වයර් එකක් අරන් එන්නේ. අන්තිමට ෂොපින් බෑග් එකකින් ගැට ගහලා ගෙදර යනවා. ඇයි? යාට වෘත්තීමේ පදනමට අපි ගෙනල්ලා නැහැ. අපේ වෘත්තීය වේදින් ගොඩ ඒ වෘත්තීමේ රැකියාවල යෙදෙනයි ගොඩක් ඉගෙන ගන්න. මේෂන් බාස් වෙන ලොකු බාස් පස්සේ ගිහිල්ලා. වඩු බාස් වෙන ඊළඟ පස්සේ ගිහිල්ලා. ඉලෙක්ට්‍රීෂියන් වෙන්නේ අරයට ඉනිම ගල්ලන්න ගිහිල්ලා. එහෙම නෑ, ඒවා ලෝකේ වෘත්තීමේ තත්වයන්. අන්න ඒක කරන්න නැතුව, ඒ කියන්නේ අර ඒ හැම රැකියාවක්ම කොණ්ඩෙ කපන කෙනා. අපේ කොණ්ඩෙ කපන කෙනා හැදෙන්නේ කොහොමද? ඉස්සෙල්ලාම වෙන සැලොන් එක අතු ගන්න. අතු ගගා ඉන්නෝ. ඊට පස්සේ පොඩි ළමෙක් එනවා. පොඩි දෙක මාස දෙක තුනකට පොඩි ළමයෙක් කපන්න දෙනවා. මොන වුණත් කපක් නෑ. ඊට පස්සේ ටික කාලෙකට අවුරුද්දක් විතර ගිහපොම සැලොන්. මං කියන්නේ මේ වෙන විදිය. ඉතින් ලෝකෙ මේ ඔක්කොම වෘත්තීමේ තත්වයන්. අපි මේ ඔක්කොම වෘත්තීමේ භාවයට ගේනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෘත්තීමේ වෛද්‍යවරයා වෘත්තීවදී, කාපෙන්ටයා වෘත්තීවදී. ඉතින් මේ ඔක්කොටම වෘත්තීමේ භාවයක් ගේන්න ඕන. අපේ සමාජයේ ආකල්පවල විශාල පරිවර්තනයක් අපිට අවශ්‍යයි. ඒ පරිවර්තන සඳහා අධ්‍යාපනය, මැදිහත් වීම, කතා මේ ඔක්කොම අපිට අවශ්‍යයි. නැත්නම් මේ සමාජය මේ කරන්න බෑ. හරිද? එතකොට මෙන්න මේ පරිවර්තනය කරන්න, හරිද, මේ 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 සමාජ ආකල්ප වෙනස් කරලා අපි අධ්‍යාපනයේ පරිවර්තනය. ඉතින් අපි හිතනවා මෙහෙම, දැන් අපි හිතනවා දැන් අපේ රටේ දැන් මම ඒ ලෙවල් ක්‍රේක් 1988 මගේ ඒ ලෙවල් පන්ති හිටපු අය තාම ඉස්කෝලේ උගන්නනවා. ඒ කියන්නේ 88යි, එතන 12යි, මෙතන 23යි, 35 අවුරුදු 35ක් ඇයි ඉස්කෝලේ යනවා. ළමයි ඉස්කෝලේ යන්නේ අවුරුදු 13යි. ගුරුවරයා අවුරුදු 35යි. හැබැයි අවුරුදු 35ට දැනුමේ කොච්චර වෙනස්කම් සිද්ධ වෙනවද? දැනුමේ වෙනස්කමක් වුණාට ඒ ගුරුවරයාට අලුත් දැනුම ගලාගෙන එන පාරක් නැහැ. 88 ඕ ලෙවල් කරපු දරුවෙක් නේද 2023ෙත් පන්ති උගන්වනවා. මොනවා උගන්වනවද දන්නේ? ඇත්ත හිතන්නේ. එනිසා මොකද කරන්න ඕන? අපේ ගුරු අතිරික්ත 120කවත් ගුරු අතිරික්තයක් තියෙන්න ඕන. අවුරුදු 5ට 120ක් එළියට ගන්න ඕන. ඒගොල්ලන්ට අලුත් දැනුම දෙන්න ඕන. ඊළඟ අවුරුද්දේ තව 120ක් ගන්න ඕන. 5ට මේක වෙනස් කරන්න ඕන. එනිසා අධ්‍යාපනයේ වැදගත්ම දේ තමයි දරුවන්ට උගන්වනවට වඩා අලුත් දැනුම ගුරුවරයාට ගෙනියන්න ඕන. නේද? මම දන්නවා. ෆෝන් එකක් පාවිච්චි කරන්න, ඊමේල් එකක් ගහන්න, WhatsApp වැනි විදියක් ගවන්න, සෙල්ෆියක් ගන්න. දන්නේ සමහරක්. ළමයි වගේ එක්ස්පර්ට්ලා කොහොමද? මම මේ කියන්නේ ඒ නිසා මම හිතනවා නේද ගුරුවරුන්ගේ අපි පුහුණුවක් ගැන කල්පනා කරනවා. ඊළඟ අපේ මේ පාසල් පද්ධතිය ගැන අපි හිතන්න වෙයි. පාසල් 10,000ක් තියෙනවා කියලා හිතුවොත් ළමයි 320,000යි දැන් ඇතුළත් වෙන්නේ. එක ස්කෝඩ ළමයි 32යි වැටෙන්නේ. 10,000යි 320,000යි ළමයි 32යි. ඒක එනිසා මේ පාසල් පද්ධතිය නැවත රීලොකේට් කරන්න ඕන.
harus apa kalpana karena samar tenggol pasal ya yarin dui samar pasal lu wahan dui hari itu mau kita urut dah ya ke dolah kan ini lagi pradesh lakam karena kocer daru patten odikila pita ganane karena puluan ini kita sarilan sa pasal nirmani krim tau deng apa baut ke sampat samano sampat wisal pramana kapati gila dino lamai asuh hatra kini pasali guru urdah hatra kini muka teti pale manusia sempat tetapi yang nama baut ke sempat tetapi apa? Apa adanya apa nanti manusia sempat sah baut ke sempat kalaman akar negeri mewedegat sahaja kita persalahkan. Eka apa adanya apa nanti selesai materi kita lagi. Ilang apa kita tu usah sahaja apa nih dalam mandek nih semua anda kau bayar nama bidis tu ikan ikan dia nama kira. Mama kena luar kehidupan mana? Lanka we Australia we Australia daru Amerika we nanti England we nanti. අධ්‍යාපනය කියන්නේ සීමාවක ඉන්න එකක් නෙමෙයි. අධ්‍යාපනය කියන්නේ ලෝකේ පරිමාණයෙන් දැනුම අලුත් වෙනවා. ලංකාවේ දරුවෝ සමත් වෙන්න ඕන ලෝකේ ඇවිදලා ඒ දැනුම උකහාගෙන එක වැරදි නෑ. හරි. ඒ නිසා අපි හිතනවා අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියේදී අධ්‍යාපන රජයේ වගකීමක් හැබැයි දරුවෙකුට තෝරා ගැනීමක් තියෙනවා. රජ අධ්‍යාපන ලබා ගන්නවද? පෞද්ගලික අධ්‍යාපන ලබා ගන්නවද? විදේශ අධ්‍යාපන ලබා ගන්නවද? මේ හැම එකකටම දරුවට කවුලුවක් තියෙනවා. Apa yang ada mukadilah tiennni? Apa yang ada paudgil kadhya apne ande bilah tiennni? Raja adhya apne bidewe timi putih paleni sa. Esa aim mula darma itu apa? Mula darma buat apa tiennni? Iting wedding mau mana? Kena wedding mau apa dani mukarani? Adhya apne saukye krida mau. Sahite sakala mau. Apne meti kono? Adhya apne denu mau sahite miniye. සෞඛ්‍ය නිරෝග සම්පන්න මිනිහෙක් සෞඛ්‍යයෙන් නේද නිරෝග සම්පන්න මිනිහෙක් ක්‍රීඩාවෙන් ධෛර්ය සම්පන්න මිනිහෙක් සාහිත්‍ය සහ කලාවෙන් තෙතමනයක් සහිත මිනිහෙක් දැනුම විතරක් නෙවෙයි අපිට මිනිස්සේ කොන දැනුම තිබෙන තෙතමනේ තිබෙන නිරෝග සම්පන්න සහ ධෛර්යවන්ත මිනිහෙක් අපි හදන්න ඕනේ ඒක හදන්න තියෙන මොකෙන්ද අධ්‍යාපනය සෞඛ්‍ය ක්‍රීඩාව සාහිත්‍ය කලාව